හොඳයි අයිබෝවන්. අදත් බයිනරි ඔප්ෂන්ස් ෆොරෙක්ස් ලිසන් එකක් ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉන්ඩිකේටර්ස් තුනක් සහ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් යූස් කරගෙන කරන ස්ට්‍රැටජි එකක්. ඒ නිසා ඉන්ඩිකේටර්ස් තුනක් සහ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කිව්වහම ඔයාලට හිතෙනවා ඇති මේක ප්‍රොෆිටබල් භාවය ගැන යම් කිසි දෙයක්. ඒ වගේ තමයි ප්‍රොෆිටබල් භාවය ගොඩක් වැඩි. මොකද මේකට හේතුව ඉන්ඩිකේටර්ස් තුනක් එක ඇනලයිස් කරලා තමයි අපි සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් යූස් කරන්නේ. එතකොට තවත් මේකේ ප්‍රොෆිටබල් භාවය ඔයගලන්ට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම කැන්ඩල්ස්ටික් පැටර්න්ස් උත් මේකට ඇඩ් වෙනවා. බොහොම සරල වගේම අපි කතා කරපු ඉන්ඩිකේටර්ස් වලින් යන්නේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ දේවල් හරියට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඊට කලින් අපි යමක් කියන්න ඕන. සමහර ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා IQ ඔප්ෂන්ස් ස්කෑම්ද කියලා. නෑ, එහෙම එකක් නෑ. IQ ඔප්ෂන් හොඳට ගෙවනවා, තාම ගෙවනවා. අපි දැන් දවස් දෙකක් තුනක් විතර වෙනවා. දැන් මම $400ක් මම විත්‍රව කරා. ඒත් කිසි අවුලක් නෑ, සල්ලි හම්බ වෙනවා. තාම සුපුරුදු විදියට වැඩේ යනවා. පසු කාලීන මොනවා වේද කියලා කියන්න බෑ, මොකද බ්‍රෝකර් කෙනෙක් නිසා. IQ ඔප්ෂන්ස් හැබැයි මොකුත් අවුලක් නැහැ, තාම හොඳට යනවා. ඒ ගැන වැඩි කතා කරන්න ඕනේ. අපි අපේ වැඩේ හරියට කරගෙන ගියාම හරි. ඔයාලා අද සල්ලි හෙව්වා නම් යම් කිසි මුදලක්, ඒක පුළුවන් තරම් ඒ වෙලෙම ඔයාගේ බැංක එකට ගන්න ට්‍රයි කරන්න. මොකද සල්ලි තියන්න එපා. IQ ඔප්ෂන්ස් වගේ වෙයි. ඉක්මනට සල්ලි ඔයාගේ බැංක එකට අරගන්න. හොඳයි. ඒ වගේම අපි තව චුට්ටක් කතා කරන්න ඕනේ මේ වීඩියෝ එකේදී. අපි කලින් වීඩියෝ එකේදී ඉදිරිපත් කරා ඉබේ ගැන ලෙසන්ස් කිහිපයක්. මොකද ඒක ඔයාලටම නෙමෙයි, ඔයාලා ඉබේ ගැන ගොඩක් දේවල් දන්නවා. නමුත් ඉබාගාතය ඇවිදින අය ඉන්නවා ඉන්ටර්නෙට් එකේ අපරාධ නිගන් ඩේට නාස්ති කරගෙන. ඒ අයටත් යම් කිසි දෙයක් දෙන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒකයි අපි මේ වගේ වීඩියෝස් කිහිපයක් ඉදිරිපත් කරේ. අතරතුරේ අනිත් එක මේක බෝරින්, හැම වෙලෙම බයිනරි ඔප්ෂන්ස් ෆොරෙක්ස් යන්නේ. නිතරම ඔක ටයිට් එකේ යද්දි එපා වෙනවා සමහර වෙලාවට. ඒකේ පොඩ්ඩක් ඒ ගැනත් හිතලා තමයි අපි ඒ වගේ වීඩියෝස් කීපයක් අප්ලෝඩ් කරන්න හිතුනේ. හොඳයි, අපි අද ලෙසන් එක සුපුරුදු විදියට අපේ ලෙසන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන, ඔයගොල්ලන්ට යම් කිසි බාධාවක් වුණා නම් ඒ වීඩියෝස් වලින් අපිට සමා වෙන්න කියලා. අපි අපේ මේන් ලෙසන් එක තමයි බයිනරි ඔප්ෂන්ස් ඇන්ඩ් ෆොරෙක්ස්. එනිසා මුල්ලට වීඩියෝ එක බලන කෙනෙක් නම් අපේ ලෙසන් එකේ කලින් වීඩියෝස් ගොඩක් තියෙන බයිනරි ඔප්ෂන්ස් ෆොරෙක්ස් වල ඉන්ඩිකේටර්ස් ලෙසන් කීපයක් ගැනම කතා කරා. ඒවා හැම එකක්ම බලලා ඇවිල්ලා මෙතනට ආව නම් හරි, නැත්නම් තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි. ඒ වගේම යට තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එකක්, ඒක බටන් එක ප්‍රෙස් කරගන්න. මොකද අපි හැම කියන්නේ අපි 5 මිනිට් වීඩියෝස් විතරයි අප්ලෝඩ් කරන්න. ඒ නිසා ටග් ගාලා වාටි වීඩියෝ එක බලන්න පුළුවන්. අපේ මේ ලෙසන් එකේ වීඩියෝස් උත් වාට ඉක්මනට බලන්න හැකියාවක් ඇති වෙනවා සබ්ස්ක්‍රයිබ් කරගත්තාම. හොඳයි, අපි මුලින්ම ඉන්ඩිකේටර්ස් ටික දාගමු අපි චාට් එකට. මේකත් තමයි ටාට රේඩර් 5 එකක් අරගෙන තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට freestockchart.com එකේ හරි මේ ඉන්ඩිකේටර්ස් ටික දාගෙන IQ ඔප්ෂන්ස් හරි මොන හරි කරන එකක වැඩ කරන්න පුළුවන්. හොඳයි, 5 මිනිට් චාට් 20-30 මිනිට් ට්‍රේඩ්ස් තමයි අපි දාන්නේ. ඔයා දන්නව හේතුව, මොකද IQ ඔප්ෂන්ස් කියන්නේ එක්තරා බ්‍රෝකර් කෙනෙක් විතරයි. නමුත් ඒක නැති වෙලා ගියත් වට යම්කිසි කාලෙකදී ඕනම බ්‍රෝකර් කෙනෙක්ගේ account එකක් වැඩ කළා යම්කිසි මුදලක් ලෝකෙ කොහේ හිටියත් උපයන්න පුළුවන් මේ සිස්ටම් එක දන්නවනම්. මොකද forex උනත් කරන්න පුළුවන්. ඔයා දන්නව ඇති 24 ඔප්ෂන්ස් කියන්නේ දැනට ඉන්න හොඳම බ්‍රෝකර් ඩොලර් ලක්ෂ ගානක account එකක් උනත් ඔයාට පවත්වාගෙන යන්න පුළුවන් කිසිම බයක් නැතුව. එයාගේ මිනිමම් ඩිපොසිට් කරන්න ඕනේ $1,000ක්වත්, නැත්නම් වැඩක් නැහැ. අන්තක 25 තමයි ලාස්ට්ම ඕඩර් එක දාන්න තියෙන්නේ. ඒ නිසා මේකේ IQ ඔප්ෂන්ස් ලයි ඩොලර් එක වගේ ඒකේ 25 තියෙන්නේ. ඒ නිසා ඔයාලා යම් කිසි මුදලක් හොයලා තියාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ වගේ බ්‍රෝකර් කෙනෙක් ගාව දිගට වැඩ කරගෙන යන්න ජොබ් එකක් විදියටම. හොඳයි, අපි ලෙසන් එකට යමු. මේකට අපි ඉන්ඩිකේටර්ස් ටික ඇඩ් කරගමු. 5 මිනිට් චාට් යුරෝ USD. මුලින්ම ඉන්ඩිකේටර්ස් ටික අපි ගන්න යන්නේ. අපි දන්නවා මේක නම් ඉන්සර්ට් වල ඉන්ඩිකේටර්ස් වල පළවෙනි ඉන්ඩිකේටර් එක තමයි RSI. ඔයගොල්ලෝ දන්නවා ඔසිලේටර්ස් වල තියෙන්නේ. relative strength index. හොඳයි, මේ විදිහට අපි මොනවත් settings වෙනස් කරන්නේ නැතුව පළවෙනි ඉන්ඩිකේටර් එක අපි දැන් දාගත්තා. හොඳයි, අපි ඊළඟ ඉන්ඩිකේටර් එකට යනවා. ඊළඟ ඉන්ඩිකේටර් එක තමයි Bollinger Bands. ඒකත් මොනවත් settings වෙනස් කරන්නේ නැතුව අපි දාගන්නවා. මොනවත් settings වෙනස් කරන්නේ නැහැ මේකකවත්. time එක චුට්ටක් මදි වගේ. අපි හොඳයි, අපි ඊළඟ වීඩියෝ එකකින් අපි ඊළඟ දැන් ඉන්ඩිකේටර්ස් දෙකක් දාගෙන තියෙන්නේ. ඊළඟ ඉන්ඩිකේටර්ස් දාගෙන වැඩි පටන් ගමු.